මෙරට රංගන ශිල්පිනියක් වන නිර්දා උයන් හේවා මහත්මියට පසුගියදා WhatsApp ඔස්සේ ඇමතුමක් ලැබී තිබෙනවා. ඇයට දුරකථනයෙන් කතා කළ පුත්කලයා පවසා තිබුණේ තමා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා බවයි. නිර්දා උයන් හේවා මහත්මිය මීට පෙර සුනිල් ආරියරත්න මහතා සමග කටයුතු කර නොතිබීම නිසා ඇයට මොහු කවුදැයි නිශ්චිතව හඳුනා ගැනීමට හැකිව තිබුණේ නැහැ. අනෙක් පසින් කතා කළ පුද්ගලයා පවසා තිබුණේ තමාගේ නවතම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයක් උයන් හේවා මහත්මියට ලබා දෙන බවයි. පසු අවස්ථාවක නැවතත් සුනිල් ආරියරත්න නමින් පෙනී සිටි පුද්ගලයා උයන් හේවා මහත්මියට රාත්‍රී 11ට පමණ WhatsApp ඔස්සේ වීඩියෝ ඇමතුමක් ලබා දී තිබෙනවා. නමුත් ඔහු තමාගේ දුරකථනයේ කැමරාව වසා දමමින් උයන් හේවා මහත්මිය සමග වීඩියෝ දුරකථන සංවාදයේ යෙදෙමින් ලිංගික කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අරඹා තිබෙනවා. මේ ගැන සැකසිතූ උයන් හේවා මහත්මිය ඇමතුම විසන්ධි කර පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබුවා. ඒ අනුව සිදු කළ පොලිස් විමර්ශනවලදී බෙන්තොට ගෝණකලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි සහාය අධ්‍යක්ෂකවරයෙක් අත්අඩංගුවට පත් වුණා. මේ අතර වාරයේ ගොසිප් ලංකා නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙම සැකකරු අත්අඩංගුවට පත් වූ පසු ඔහු නිරීක්ෂණය කිරීම සඳහා සුනිල් ආරියරත්න මහතාද පොලිසියට පැමිණ ඇති බවයි. වෙබ් අඩවිය දැක්වෙන පරිදි සුනිල් ආරියරත්න මහතා එහිදී සඳහන් කර ඇත්තේ මම හොඳින්ම දන්න සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යාටත් කතා කරලා. ඒ වගේම සුලෝචනා වීරසිංහ, දුලානි අනුරාධා, පියුමි බෝතේජු වගේ විශාල පිරිසකටත් මේ මානසික ලෙඩා කතා කරලා තියෙනවා. උපුටා ගැනීම අවසන්. සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා. වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය පවසා ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ පළමුවන සැකකරු තවමත් අත්අඩංගුවටගෙන නොමැති බවයි. ඒ අනුව අපට වාර්තා වුණේ සැබවින්ම සුනිල් ආරියරත්න මහතා ලෙස කාන්තාවන්ට කතා කර ඇත්තේ මේකප් ආටිස්ට්ස් හෙවත් වේශ නිරූපණ ශිල්පියෙක් බවටයි. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.